හදිසියෙන් හිමිදිරෙන අපි කතා බහ කරමින් හිටියේ හදිසිය සිදුවන අනතුරු විශේෂයෙන් දරුවන්ට හදිසියේදී සිදුවන අනතුරු වලට අපි මොනවද කරන්න ඕනේ කියලා. මේ ගැන අපිව දැනුවත් කරන දවසේදී අපිට කැකට වෙලා ඉන්නවා ජාලිය උඩවැල්ල ප්‍රධාන බෞද්ධ චිකිත්සක ළමා රෝහල කොළඹ. ජාලිය මහත්මයා අපි අර ඉස්සලා කතා කරා ක්‍රිසන්තන 24ක් බලන් ඉන්න ඕනේ කියලා. ඒක කතා කරන්න ඉස්සෙල්ලා මම හිතන අර පිළිතුරටත් ප්‍රශ්නත් පිළිතුරු දෙන ගමන් තවත් කෙනෙක් අපිත් එක්ක දුරකථන එකතු වෙනවා. සුබ දවසක්. ඉතින් ඇටෙන්ඩෙම එතන කොයිද මොන මට අහන්න ඕනේ දැන් ස්ටේජ් ගන්න ඕනේ නැත්නම් මට බලපායිද දැන් ලොකු වෙනකොට ඉවත් හරි වෙයිද කියලා මේක දැනගන්න මට ඔබතුමාගෙන් අවශ්‍යයි ඒකයි නිතර දරුවා වැටෙන්න හේතුව ප්‍රථමයෙන් හොයා ගන්න ඕන ටිකක් කියන විදිහට ටිකක් වැඩි ෆ්‍රීකවෙන්සි එකක් තිනවා දරුවා වැටෙන්න හුඟක් වෙලාවට දරුවාගේ දෙපා ගැන ටිකක් බලන්න ඕන සමහර වෙලාවට ධනිස් එකට ගැටෙන තත්ත්ව තියෙන දරුවෝ ඉන්නවා අපි කියන්නේ අර නොක්නීස් කියලා එතකොට දුවද්දි දරුවාගේ ධනිස් දෙකකට හැප්පිලා වැටෙනවා එතකොට අපි ප්‍රථමයෙන් බලන්න ඕන දරුවාව ඇගීමකට ලක් කරලා ඇයි මෙහෙම වැටෙන්නේ කියලා දැන් ගෙදර මම හිතන්නේ අවදානම් තත්තන් තියෙනවා නම් එහෙමත් වෙන්න පුළුවන් පරිසරෙම තියෙනවා නම් ප්‍රශ්නයක් නැතුව එහෙම නැත්නම් දරුවා සාමාන්‍ය විදිහට වැටෙන්නේ කියලා ඔව් සාමාන්‍ය විදිහට වැටෙනවා නම් ඒක පොඩ්ඩක් බලන්න වේවි හැබැයි දාර අපි පෙර සඳහන් කරා වගේ දරුවා දැන් වැටිල් එක්ස්රේ එකක් ගන්න අවශ්‍ය වෙන්නේ දරුවා පෑ 24ක් යනකම් දරුවා වමනේ දාලා නැත්නම් දරුවා නිදිමතේ හිටියේ නැත්නම් අර කැරකවිල්ල වගේ කම්ප්ලේන් වුණවත් නැත්නම් අනවශ්‍යයි එක්ස්රේ වලට නිරාවරණය වෙන්න එක්ස්පිරණ කියන්නේ විකිරණ අනවශ්‍ය විදියට ඒවට දරුවෙක්ව යොදා ගන්න අරකයි ඒක අපි ආයි කියමු පොඩ්ඩක් මොනවද අපි බලන්න ඕන කාරණා තුන ඔව් හුඟක් වෙලාට දරුවට නිදිමත ස්වභාවයක් තියෙනවා නම් දරුවා කැරකවිල්ල වගේ කියනවා නම් අනිත් එක දරුවට වමන යනවා නම් ඔය තුන පැය 24 යනතර වෙලා පැය 24ක් මැත්තෙන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහල් කට යන්න ඕන. ඒතර එක්ස්කේරණ පටලයක් සීටී ස්කෑන් ගොඩක් දේවල් තියෙනවා පරීක්ෂණ කරලා දරුවගේ හිසට අනතුරක් වුණාම විශේෂ අපි බලන්න ඕන මොළේට මොන හරි වෙලාද කියලා. ඒ නිසා ඒවා ගැන බලන්න ඕන අර දැන් රෝහලකටත් ආවත් පැය 24ක් යනකම් ගොඩක් ප්‍රතිකාර කරන්න ඔබ්සර්වේෂන් කරන්න තියන්නේ පැය 24. එහෙම ඒ වගේ දෙයක් ආවොත් තමයි ඉතිරි ප්‍රතිකාර වලට යන්නේ. ඔව්. ඊට පස්සේ එතකොට අපි මේ හිස